And now, live at 10:30. අයිබෝවන් දවස උණුසුම් කළ පුවත් රැසක් සමගින් අදත් සූදානම් ලයිව් ඇට් 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම බලමු සිරස්තල. මැතිවරණ පිළපාලියක් අතරතුර පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ බවට චෝදනා. කෙසල්ගමු ඔයේ ජලය භාවිත කරන ගම්මාන රසක ජනතාවගේ සෞඛ්‍යයට අවදානමක්. කුලියපිටියේ දැරියගේ මරණයට සැකපිට සීයා අත්අඩංගුවට. ගල්ගමුවේ තනිදලයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්ද? දකුණු පළාත තුළ සිදුකරන පාතාල මර්ධන මෙහෙයුම් වගේම දැන් බස්නාහිර පළාත තුළත් සිදුකරන පාතාල මර්ධන මෙහෙයුම් පිළිබඳව නිරන්තරයෙන් තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඊයේ දිනේදී පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව මෙහෙයුමක් දියත් කළා. එහිදී අත්අඩංගුවටගත් පාතාල සාමාජිකයන් අද දිනේදී රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි දැනගන්නට ලැබෙන්නේ. මේගමුව දාගොන්න ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුණු පාතාල කල්ලි සාමාජිකයන් අද පස්වරුවේ මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ අතර සිටි කාන්තාව මුදාහැරුණේ ඇය සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බැවින් සෙසු සැකකරුවන් දෙසැම්බර් 27 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායට අවසර හිමි වුණා. අධිකරණයේ නියෝග කළේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුවන් ජනවාරි 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාංශයේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී. අත්අඩංගුවට ගෙනුණු ගිහන් ෆොන්සේකා නමැති සැකකරු ප්‍රධාන පෙළේ මද්‍රවි ජාවාරම් සහ පාතල් කණ්ඩායම් නායකයෙකු ලෙස සැලකෙන දැනට විදේශගතව සැඟව සිටින මාකඳුරේ මදුෂ් නමැත්තාගේ ගෝලයෙක්. විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඔහු ඝාතන මංකොල්ල කෑම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් බවයි. ඔහුගේ ගෝලයෙකු බව කියන අපරාධ රැසකටම සම්බන්ධ මාබෝලයා නොහොත් සමිච්ඡානක නමැත්තාද අත්අඩංගුවටගත් පිරිසට අයත්. ඔහු කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයන් ඝාතන සිද්ධියේද සැකකරුවෙක්. විශේෂ කාර්ය බලකාය පැවසුවේ එම ප්‍රහාරයට පුද්ගලයන් ප්‍රවාහනය කර ඇති මේ සැකකරු මදුෂ් වෙනුවෙන් ඝාතකීන්ට මුදල් ගෙවා ඇති බවයි. මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව අත්අඩංගුවට ගෙනුණු අනෙක් සැකකරුවන්ද විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් වන අතර ඔවුන් ගිහන් ෆොන්සේකා නමැත්තාගේ ගෝලයන්. සැකකරුවන් අත්අඩංගුවට ගන්න අවස්ථාවේ හෙරොයින්, ඉන්දියාවෙන් ගෙනා මත්ද්‍රව්‍ය, ගිනි අවි, උණ්ඩ, අත්බෝම්බ ඇතුළු ආයුධ සොයා ගෙනුණා. රිය පදවද්දී අනවදානයේ සහ අපරීක්ෂාකාරීත්වයේ භයානකකම තහවුරු වෙන තවත් මාරකරිය අනතුරක් අද සිද්ධ වුණා. දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටිලා සිද්ධ වුණු මේ අනතුරින් 1000 හැවිරිදි සිසුවියකට ජීවිතය අහිමි වුණා. මේ පුවත අද අපි ඔබට වාර්තා කරන්නේ සැලකිලිමත් බව, ඔබේත් අන් අයගේත් ජීවිත රැකදින බව මතක් කර දෙමින්. හලාවත සිට කොළඹ බලා ධවනය වූ දුම්රියේ මීගමුව කට්ටුව දුම්රිය නවතුම්පල ආසන්නයේදී මෝටර් රථයක් ගැටුණා. අද උදෑසන මේ අනතුර සිදු වුණේ මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධවනය කිරීමේදී. මම පාරෙන් එහා පැත්තේ යනකොට වාහන දෙකක් දැම්මා මේ පැත්තට. ඒ වාහන දෙකත් එක්ක මේ කාර් එක ගියා. ඒ මේ කාර් එක දැක්කේ නැහැ කෝච්චිය. මම එහා පැත්තේ අතින් දාන්න එපා කියලා මම බයික් එක ඔහොම ඉස්සරහට ගියා. මම කාර් එක දැකලා නාන්නේ. අනතුරින් 16 හැවිරිදි දැරියක් මිය ගියා. මෝටර් රථයේ පැදවූ කාන්තාව සහ ඇගේ 16 හැවිරිදි දියණියද තුවාල ලැබුවා. මීගමුව මහ රෝහලට ඇතුළත් කළ 16 හැවිරිදි දැරිය අනතුරුව ජාතික රෝහලට මාරු කෙරුණා. මිය ගියේ මෝටර් රථයේ ගමන්ගත් ඇගේ මිතුරියයි. මේ අනතුර පිළිබඳව දුම්රිය රියදුරා පැවසුවේ මෙවැන්නක්. ගේට්වේ බෙල් එකයි ලයිට් එකයි දෙකම වැඩ කරනවා. මේ දෙකම තියෙද්දි තමයි මෙයා දැම්මේ. ඒගොල්ලෝගේ ෆෝන් එකේ හිටි වැඩගන්නේ ගෑනු කෙනෙක්. අන්තිම මොහොතේ ඒත් ඔය ෆෝන් එකේ හිටියේ නැත්නම් යන්න තිබුණ ඉස්සර. ඔවුන් අනතුරට ලකුණේ පෞද්ගලික පන්තිකට සහභාගී වීමට යන අතරතුරදී. මතට තිත තබන්නට ආරක්ෂක අංශ සහ බලධාරීන් උත්සාහ කරන්නේ අතීතයේ ඉඳන්මයි. ජාවාරම් කරුවරුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ විවිධ උපක්‍රම භාවිතා කරමින් නීතියේ ඇසින් ගැලවෙන්නට. කෙසේ වෙතත් ඊයේ දිනේදී පොලිසියේ සූක්ෂම ඇස නිසා පෑලියගොඩ ප්‍රදේශයේදී ජාවාරම් කරුවන් දෙදෙනෙකු කොටු කරගන්නට අවස්ථාව ලැබුණා. අධික විෂ සහිත තවත් මත්පෙති ජාවාරමක් පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාංශයට තොරතුරක් ලැබුණා. ඒ අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ චන්ද්‍රපාල, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහල් පෙරේරා, සුනිල් කුමාර සිංහ, රසාංග ලහිරු අභිවර්ධන ඇතුළු කණ්ඩායම කළ වැටලීමකදී පෑලිගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
පොලිසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී මත් පෙති 7800ක් සියභාරයට ගත් බවයි. ඇම්පිටමින් යාබා නැමැති මෙම මත්පෙති අධි මාත්‍රාවකින් යුතු හෙරොයින් වලට වඩා ප්‍රබල මත්ද්‍රව්‍යයක් වන අතර සම්පූර්ණ වැටලීමේ වටිනාකම රුපියල් 2,30,00,000ක් ලෙසට ගණන් බලා තිබෙනවා. මෙම මත්පෙති විශේෂයෙන් සමාජ ශාලාවල භාවිතා කරන්න තමයි තරුණින් අතර හුවමාරු වෙන්නේ. දැනට ලැබී තියෙන තොරතුරු අනුව තායිලන්තයේ සහ විවිධ රටවලින් තමයි ලංකාවට ආනයනය කරලා මේ පෙති ජාවාරම් කරන ලබන තොරතුරු ලැබිලා තියෙනවා. අපිට තියෙන තොරතුරු මත දැනට වැටලීම ලංකාවේ ප්‍රථම වරට තමයි සිදු කරලා තියෙන්නේ. වෙල්ල වීදියේ පදිංචි සැකකරුවන්ට මත්පෙති සැපියු ජාවාරම් කරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මැතිවරණය සහ පෙළපාලි කියලා කියන්නේ ගහට පොත්ත වගේ. නමුත් මේ පෙළපාලි සංවිධානය කරන අපේක්ෂකීන් මෙහිදී ජනතාවට සිද්ධ වෙන අවහිරතා පිළිබඳ 100%ක්ම වගකිව යුතු වෙනවා. ඊයේ කහවත්ත ප්‍රදේශයේදීත් මේ ආකාරයේ පෙළපාලියක් නිසා පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් වුණා. නාම යෝජනා බහර දීමෙන් පසු ඊයේ පසරුවේ පිරිසක් ත්‍රිරෝද රථවලින් කහවත්ත නගරය හරහා පෙළපාලි යමින් සිටියදී මේ අනතුර සිදු වුණා. ත්‍රිරෝද රථවලින් පෙළපාලි යමින් සිටි පිරිසකට කහවත්ත ඔරලෝසු කණුව අසලදී කහවත්ත පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු අවවාද කර තිබුණේ මාර්ගය අවහිර නොකරන ලෙසටයි. ඒ අතරතුර උපපොලිස් පරීක්ෂකවරයා පෙළපාලියේ පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තුවාල ලැබුව අතර ඔහු කහවත්ත රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබූ උපපොලිස් පරීක්ෂකවරයා පැවසුවේ තමන් පෙළපාලියේ ගමන්ගත් පිරිසට අවවාද දීමෙන් පසු උරණ වූ ඔවුන් තමන් යටකිරීමට උත්සාහ කළ බවයි. වැඩිදුර ප්‍රතිකාර සඳහා උපපොලිස් පරීක්ෂකවරයා රත්නපුර මහරෝහලට ඇතුළත් කෙරුණා. අනතුරට ලක් වූ ත්‍රිරෝද රථයේ තිබී මත්පැන්ද සොයාගත්තා. එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිව් දෙනා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කුලියාපිටිය පැත්තේ ගෙදරක හිටපු අවුරුදු 3ක දැරියක් අතුරුදන් වෙලා හොයලා බලද්දී දැකගන්න ලැබුණේ නිවස අසල ළිඳක තිබුණු දැරියගේ මලසිරුර. මේ පුංචි දැරිය මේ විදිහට මිය ගියේ කොහොමද කියලා හොයන්න දැන් පරීක්ෂණ සිද්ධ වෙනවා. තුන්හෙවරදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ නිවසේ නිදා සිටි මේ දැරියගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගාලින්දක පාවෙමින් තිබියදී දැරියගේ පියා සොයාගත්තේ ඊයේ රාත්‍රියේදී. අනතුරුව දැරිය කුලියාපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටියා. මෙලෙස අබිරහස් ලෙස මිය ගොස් ඇත්තේ ලකීෂා ලක්දුලි අලගියවන්න නැමැති වයස අවුරුදු 3 මාස 8 පමණ දැරියක්. මම අම්මලා ගෙදර ඉඳලා එනකොට වයිෆු යාලේ අම්මයි දුවගෙන ගියා පාරේ. ඊට පස්සේ මම නවත්තලා හිටියේ ළමයා නැහැ කියලා. ඊයේ රාත්‍රියේ සැකකාර සීයා සිය බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර එහිදී ඇයට තර්ජනය කර තිබෙනවා. එම අවස්ථාවේ බීමතින් සිටි සැකකරු නිදා සිටි දැරිය රැගෙන ගොස් යාබද ඉඩමේ ළිඳට විසිකර ඇති බවට සැක කෙරෙනවා. මේ අතර දැරිය නිදා සිටියේදී හැඳ සිටි බව කියන කමිසයද ඇගේ මලසිරුරේ තිබී නැහැ. ගම්වල ඉන්න මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණෙන් මොනවා ලැබෙන කන්ද බලාගෙන ඉන්නේ. මේකට උත්තරය දෙන්නේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා. ඒ කතාව වගේම තවත් අය තවත් තැන්වල කියූ කතා දැන් දකිමු කියන කතා තුළින්. කියන කතා. දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් ගන්නව තිබුණ සමහර ඔය මැර වැඩ කර කර ජීවත් වෙච්ච අයට බලෙන් ඇවිල්ලා නාම යෝජනා දීලා තියෙන ලක්ෂ 10ක් එක්ක. එච්චර බංකොලොත් දේශපාලනයක් පොහොට්ටුව කරන්නේ. අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂය පළවා හැරලා අපේම තනි ආණ්ඩුවක් හදන ගමන් ඊළඟ අවුරුදු 3 තුල රටේ බලය තියෙන ඇමතිවරුන් එක්ක ගමන් කරන ගමනක. මෛත්‍රීපාල ජනාධිපතිතුමාව බිහි කරුවේ කවුද? යහපාලේ බිහි කරුවේ කවුද? එදා හංසයාට ඡන්ද දුන්නේ. ඒ නිසා මේ බුලත් කලයි මෝට්ටු වල සේරම මැලවිලා තියෙන. කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සතුරන් කියන එක බිම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ දන්නවා. දැන් කොහමද? රට පස්සට හාල් 120ට අපි ඔක්කොම වලපල්ලට. දැන් මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ කියනවා බුලත් කොලෙයි අලියයි දෙන්නම වැඩක් නැහැ සීනුවට දීපල්. හැබැයි දීලා බයින්නේ මහින්ද මහත්තයාට. රාජපක්ෂ පාලනය වෙනස් කරන්න ජනතා විමුක්ති පෙරමුණ අංක 1ට විශාල කාර්යභාරයක් කරා. ඒ නිසා ඒ දුක වෛරයක් බවට පත් වෙලා නන්නත්තර දොඩවන ඒ ගැන අපිට තියෙන අනුකම්පාවක්. ඒ ඩෙන්ටිටි කාඩ් අහිමි වෙච්ච මිනිස්සු තාමත් බලන් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ගිය ඩෙන්ටිටි කාඩ් ලැබෙන තුරු. හොරවපතාන අලිගාලේ හිටපු සද්ධන්තයෙක් පැනලා ගිහින්
මේ සද්ධන්තයා ගල්ගමුයේ තනි දලයා නමින් හැඳින්වෙන ඇතා කියලා දැන් හෙළි වෙලා. ගල්ගමුයේ තනි දලයා අලිගාලෙන් පැනයාම දැන් තවත් ප්‍රශ්නයක් මතු කරන සිද්ධියක් වෙලා. පාලනය කිරීමට අපහසු වනාලි සහ ඇතුන් රඳවා සිටින හොරෝපතාන අලිගාලෙන් මේ සද්ධන්තයා පැනගුස් තිබුණි ඊයේ දිනේ. ඒ අලිගාලේ ආරක්ෂිත වැටකටද හානි කරමින් අප කළ විමසීමකදී වනජීවී හා තිරසර සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ මේ හස්තිය සොයා මෙහෙයුම් කළ නමුත් මෙතෙක් ඒ පිළිබඳ නිවැරදි තොරතුරක් නොලැබුණු බවයි. මීට මාස කිහිපයකට පෙර සිටම ගල්ගමුව සිය නිජභූමිය කරගත් තනි දලයක් සහිත මේ ඇතා අවස්ථා කිහිපයකදීම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. ඒ මෙම ඇතා ගල්ගමුව අවට ගම්මාන කිහිපයක ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් පළමු අවස්ථාවේදී තනි දලයා ගල්ගමුවේ සිට සෝමාවතිය රක්ෂිතයට රැගෙන ගිය අතර මාස කිහිපයකට පසුව ඇතා යලිත් සිය නිජ භූමිය වෙත පැමිණියා. හොරෝපතාන අලිගාල වෙත රැගෙන ගිය තනි දලයා යලිත් ගල්ගමුවට පැමිණියේ දෙවන අවස්ථාවේදී. තෙවන වතාවටත් සද්ධන්තයා ගල්ගමුවෙන් පිටකර හොරෝපතාන අලිගාලට රැගෙන ආවේ මීට සතියකට පමණ පෙරදී. පරිසර වේදීන්ගේ ඉල්ලීම මත තුන්වන අවස්ථාවේදී ඇතාට විද්‍යුත් කරපටියක්ද පළඳුන් ලැබුවා. ඒ හොරෝපතන අලිගාලට දාන්න කලින් ඒ ඇතා පිළිබඳව අපි වනජීවී අමාත්‍යවරයා වගේ වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් හමු වී මේක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කළ අවස්ථාවේ ඇත්තටම අපි මැදිහත් වෙලා ඒ රේඩියෝ සංඥා කරපටියක් පළඳුවා. දැන් ඒ කරපටිය හඳ අඩුතරමින් ඇතාගේ ජීවිතයේ යම් අනතුරක් වීමේ සම්භාවිතාව අවම තත්ත්වයට පත් වී තිබෙනවා. ගල්ගමුවේ සද්ධන්තයා වූ දලපූට්ටුවාගේ ඝාතනයෙන් පසු මෙවැනි ඇතුන් ඔවුන්ගේ නිජබිම්වලට අනාරක්ෂිතව පැමිණීමට සැලැස්වීම මෙවැනි දුර්ලභ සතුන් මෙරටට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක්ද? නැවත නැවතත් එකම දේ සිදු කිරීමෙන් අපිට යම් සැකයක් ඇති වෙනවා. මේ ඇතාගේ ජීවිතය සුරැකීමට වඩා ඒ අවදානමට ලක් කිරීමට මේ ක්‍රියාකාරකම් හරහා යම් පිටුබලයක් එහෙම නැත්නම් ශක්තියක් ඇති වෙනවද කියලා. පසුගිය කාලය පුරාම වගාවන් සම්බන්ධයෙන් ගොවීන්ගේ චෝදනාව තිබුණේ අයහපත් කාලගුණයට. දැන් මේ චෝදනා ගොන්නට තවත් එකක් එකතු වෙලා ඒ පොහොර සම්බන්ධයෙන්. අම්පාර ගල්ලොය ජනපද ව්‍යාපාරයට සහ නාමල්ලොය ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර දසදහසකට අධික ප්‍රමාණයක් මහකන්නේදී වගා කර තිබෙනවා. නමුත් එම ප්‍රදේශවල ගොවීන්ට නිසි කලට පොහොර ලැබී තිබුණේ නැහැ. පොහොර සමාගම් අද පෙරවරුවේදී නාමල්ලොය ගොවිජන මධ්‍යස්ථානයට පොහොර මිටි 250ක් ලබා දී තිබුණා. එම පොහොර ලබා ගැනීම සඳහා අද අලුයම 5 සිට ගොවීන් බලා සිටියේ මේ ආකාරයෙන්. එහෙත් ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් එක් ගොවියෙකුට ලබා දුන්නේ පොහොර මිටි 2ක් පමණයි. කුඹුරු අක්කරයක් සඳහා පොහොර කිලෝග්‍රෑම් 106ක් පමණ අවශ්‍ය වන නිසා මේ පොහොර ප්‍රමාණවත් නොවන බවට ගොවීන් චෝදනා කරනවා. මේ අතර පොහොර හිඟය පිළිබඳව දැනුවත් කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ලේදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ පොහොර හංගගෙන තිබ්බේ. මේ හංගපු පොහොර ඊට පස්සේ හිඟයක් නිර්මාණය කරලා මිල ඉහළ දානවා. මිල ඉහළ දාලා ආයින්සක ගොවියගේ මහන්සිය තමයි සූරා කන්නේ. රාජාංගනයේ පැත්තේදී යතුරු පැදියක් අනතුරට ලක් වෙලා ₹2 ජීවිතය අහිමි වුණා. මේ අනතුර සිද්ධ වෙන වෙලාවේදී යතුරු පැදිය අධික වේගයෙන් ගමන් කරලා ඒ වගේම අනතුර සිද්ධ වෙන වෙලාවේ යතුරු පැදිකරු හිස් ආවරණ පැලඳගෙන ඉඳලා නැහැ කියලත් හෙළි වෙලා. තඹුත්තේගම රාජාංගනයේ මාර්ගයේ තුනේකනුව ප්‍රදේශයේදී අද අලුයම මේ අනතුර සිදු වුණා. ඒ යතුරු පැදියක් මාර්ගයෙන් නිවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් අනතුරින් 43 හැවරදී ₹2 වන යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගියා. පොලිසිය පැවසුවේ අදාළ යතුරු පැදිකරු හිස්සසුම් පැළඳ නොසිටි අතර අධික වේගය හේතුවෙන් මේ අනතුර සිදු ඇති බවයි. රියදහවනයේදී නියමිත වේග සීමාවේ රියදහවනයෙන් හා නිසි ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප යලිත් රියදුරන්ට සිහිපත් කරනවා. පාරක් වෙනුවෙන් අදත් පිරිසක් පාරට බැස්සා. ඒ පිළිමතලව ප්‍රදේශයේදී ඔවුන් පෙන්වා දුන්නේ අදාළ මාර්ගය වසර ගණනාවකින් පිළිසකර කර නොමැති බවයි. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය පිළිමතලව නගරයෙන් අවහිර කළ ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභාවට එරෙහිව මේ විරෝධතාවයෙන් නිරත වුණා. ඒ
ඩීබී විජිතුංග මාවත වසර ගණනාවකින් සංවර්ධනය නොකිරීමට එරෙහිවයි. විරෝධතාව හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය දෙකක පමණ කාලයක් බාධා එල්ල වුණා. විරෝධතාව අතරතුර කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණියා. අනතුරුව පිරිස විසිර ගියේ පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්ව ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට දුන් පොරොන්දුවෙන් අනතුරුවයි. පළාත් පාලන මැතිවරණයට පෙර තවත් පෙත්සමක් අධිකරණයට. ඒ ගැන තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. This is live at 10:30. එදිනෙදා පාවිච්චයට ගන්න වතුර පොදත් අපවිත්‍ර වුණොත් අසරණ මිනිස්සු මොකද කරන්නේ? එහෙම පුවතක් බොගවන් තලාව ප්‍රදේශයෙන් කෙසල්ගමු ඔය අපවිත්‍ර වීම හින්දා අපට අහන්න ලැබෙනවා. මේ හේතුවෙන් අවට ගම්මාන රසක ජනතාව දැඩි සෞඛ්‍ය අවධානමකටත් ලක් වෙලා ඉන්නවා කියලයි දැනගන්නට ලැබෙන්නේ. කාසල් රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසල්ගමු ඔයේ ජලය අපවිත්‍ර වී ඇති අයුරුයි මේ. බගවන්තලාව පොලිසිය පැවසුවේ තේ කර්මාන්ත ශාලාවකින් දැවි තෙල් සහ කසල තේ කෙසල්ගමු ඔයට මුදාහරණ බවට තොරතුරු ලැබී ඇති බවයි. බගවන්තලාව මහඇලිය රක්ෂිතයේ සිට කාසල් රී ජලාශයට ජලය ගලා බසින කෙසල්ගමු ඔයෙන් ගම්මාන රසක ජනතාව එදිනෙදා කටයුතු සඳහා ජලය ලබා ගන්නවා. ජලය මේ අයුරින් අපවිත්‍ර වීම හේතුවෙන් ඒ අවට ගම්මාන රසක ජනතාවගේ සෞඛ්‍ය අවදානමකට ලක්ව තිබෙනවා. කවදාවත් නැතුව මේ ගඟේ වතුර කළු පාටයි. ඒ කවුරු මේ අපරාධේ කරාද කියලා කියන්න දන්නේ නැහැ. මීට පෙරද අවස්ථා ගණනාවකදී කෙසල්ගමු ඔයට දැවිතෙල් හා කසල තේ මුදා හැරීමේ සිදුවීම් වාර්තා වුණා. විල්පත්තුව මහ වනය වෙනසෙන්නේ දැන් අවුරුදු 6ක විතර ඉඳන්. ගෙවුණු අවුරුදු 6ට විල්පත්තුවේ ගහකොළ සතා සීපාවා සදහටම විනාශ වුණා. මේ මහා වන සංහාරය ගැන අදත් අපි රටට හෙළි කරන්නේ පරිසර විනාශයේ බරපතලකම ගැන මතක් කර දෙමින්. 2011 වසරේ පමණ සිට විල්පත්තුව උතුරු මායිමේ පිහිටි රක්ෂිත වනාන්තරවලින් මේ වන විට අක්කර 3400ක් පමණ හෙළි කර තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඒ අනුව විල්පත්තු රක්ෂිතයේ විනාශය පිළිබඳව Live@7 තොරතුරු අනාවරණය කළා. එහිදී අපවාර්තා කළේ විල්පත්තු රක්ෂිතයට ආසන්න පරිවාර රක්ෂිත පවා විනාශයට පත්ව ඇති ආකාරයයි. මේ අතරවාරයේ විල්පත්තුව සුරැකීමේ සංවිධානය අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් යළි විල්පත්තු වන විනාශය පිළිබඳව අදහස් පළ කළා. මේක රජයේ විගරාධිපතිතුමා හෙළි දක්ව පොත. ඔන්න පොත ගන්න. අරන් කියවන්න මුල ඉඳලා අගටත් අගෙන් ඉඳලා මුලටත් මේ හැමෝටම කියන මෙන්න විල්පත්තුවේ සත්‍ය කතාව. ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් මේ වார்த்தාව දැන් හෙළි දක්වලා තියෙනවා. ඔබතුමා කායින්වත් අහන්න එපා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබතුමාගේ අතට මේක ඉල්ල ගන්න පුළුවන්. විගරාධිපතිතුමාගෙන්. පොයි ව්‍යාජ පරිසර උපදේශකින් ගන්න එපා. මෙන්න පොත. ඔබතුමා අරගෙන මේ නිර්දේශයක ක්‍රියාත්මක කරන්න වහාම නීතිපතිට බල කරන්න නඩුවක් දාන්න මේ ජාතික වනෝද්‍යානයට ඉතුරු රක්ෂිත වනාන්තර සහ සංරක්ෂිත වනාන්තරට එකතු කරන්න කියලා. ඒක ඔබතුමාට හිට ගැසට් එකක් ගහලා කරන්න පුළුවන්. මෙවර පළාත් පාලන මැතිවරණයට පෙර වැඩි අවධානයක් යොමු වුණේ ඇතැම් පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන්. මේ කාරණාව මහරගම නගර සභාවටත් බලපෑවා. ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ අද පෙත්සමක් ගොනු කළ බවයි දැනගන්නට ලැබුණේ. මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව පවසා අද එම පක්ෂයේ සමාජිකයන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු තවත් පුද්ගලයින් 8 දෙනෙක්. මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබුණේ කාන්තා නියෝජනය නිසි ලෙස සටහන් කර නොමැති වීම හේතුවෙන්. කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශවය සහ ඔවුන්ගේ නීතිඥයින් පවසන්නේ
අදාළ නාම යෝජනා පත්‍රයේ කාන්තා නියෝජනය නිසි ලෙස සටහන්ව ඇති බව තහවුරු කිරීමට තමන්ට හැකි බවයි. අද ගොනු කරනු මෙම පෙත්සම මගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පෙත්සම් විභාගයේ අවසන් වනතුරු මහාර්ගම නගර සභාවට අදාළ මැතිවරණ වළක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කරන ලෙසයි. පාසල් දරුවන් සහ තරුණ පරපුර මතට හුරු කරගන්න පහසු ක්‍රමයක් තමයි මත්පෙති. මේ මත්පෙති ජාවාරම්කරුවෙක් ත්‍රිකුණාමලයේදී කොටු වුණු හැටි. ත්‍රිකුණාමලයේ මත්පෙති ජාවාරමක් පිළිබඳව පොලිස් විශේෂ කාර්යබලකා බුද්ධිංශයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව සරදාපුර කඳුරේ නිලධාරීන් පිරිසක් ත්‍රිකුණාමලයේ ඕසිල් ප්‍රදේශයේ අදපස්සරුවේ මෙහෙයුමක් ආරම්භ කළා. එහිදී මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්යබලකාය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී මත්පෙති 1050ක් සිය බහරයට ගත් බවයි. ප්‍රදේශයේ තරුණයන් සහ සිසුන් ඉලක්ක කර මේ මත්පෙති අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලයේ පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්යබලකාය පැවසුවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කොටහේන පැත්තේදී වෑන් රථයක් හදිසි පරීක්ෂාවකට ලක් කරලා මේ වෑන් රථයේ තිබුණේ බදු නොගෙවපු මත්පැන් බෝතල් 9000ක්. නීති විරෝධීව වෑන් රථයකින් මත්පැන් තොගයක් කොළඹ වරායෙන් පිටතට රැගෙන යන බවට බුද්ධිංශයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය කොටහේන ගල්පොත්ත මන්සන්දේදී සැකකටයුතු වෑන් රථය නවතා පරීක්ෂා කළා. පොලිසිය පැවසුවේ එහි තිබී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 9000ක් සොයාගත් බවයි. එම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 90කට ආසන්නයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මේ මත්පැන් තොගය බදු නොගෙවා වරායෙන් පිටතට රැගෙන විත් අලවිය සඳහා කොළඹට රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි. මත්පැන් ප්‍රවාහනය කළ වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට මාලිගා කන්ද මහේස්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෝලි සහ මෝදිගේ විශේෂ හමුව. ඒ ගැන දකින්න ඉන්දියාවට යමු මේ විරාමයෙන් අනතුරුව. This is live at 10:30. ඔස්ට්‍රේලියානු පොලිසියට හමුවුණු අයිස් ටොන් එකක්. ලොවම කෙටිය. මෙතම් ෆෙටමින් හෙවත් අතිශයින් භයානක සහ ලෝපරා වැඩිම මිලකට අලිවිවන අයිස් නැමති මත්ද්‍රව්‍ය ටොන් 1.10 වැටලීමට ඔස්ට්‍රේලියානු පොලිසිය ඊයේ සමත් වුණා. ඒ බටහිර ඔස්ට්‍රේලියාවේ කුඩා වරායකට බෝට්ටුවකින් රැගෙන ලද මේ මත්ද්‍රව්‍ය තොගය මෙම වෑන් රථයට පටවා තිබියදී ඔස්ට්‍රේලියානු විශේෂ කමාණ්ඩෝ බටහින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔස්ට්‍රේලියානු මත්ද්‍රව්‍ය වැටලීම් ඉතිහාසයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙයයි. එහි වටිනාකම ඩොලර් මිලියන 800 ඉක්මවනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් සියලුම දෙනා ඔස්ට්‍රේලියානුවන්. ඔස්ට්‍රේලියානු පොලිසිය පැවසුවේ එරට තුළ රහසිගතව භාවිත වන මත්ද්‍රව්‍ය අතුරින් භයානකම මත්ද්‍රව්‍ය වර්ගය අයිස් බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ විශේෂ උත්සවයකට සහභාගී වුණා. ඒ තමන්ගේ රටේ ක්‍රිකට් කණ්ඩායම නිරන්තර ජයග්‍රහණයන් සඳහා මෙහෙවන ක්‍රිකට් නායක විරාත් කෝලිගේ විවාහ සැමරුම වෙනුවෙන්. පසුගියදා ඉතාලියේදී විවාහ වූ ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා පළමු විවාහ සැමරුම් උත්සවය ඊයේ දිල්ලි නුවරදී පැවැත්වුවා. මේ උත්සවයට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ සුපිරි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශිකර් ධවන්, සුරේෂ් රයිනා, යුවරාජ් සිං සහ ගෞතම් ගම්භීර් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද මේ විවාහ සැමරුමට එක්ව සිටි බවයි. මෙහිදී විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා ඉදිරිපත් කළ නර්තනය වෙත මේ වන විට ලොව පුරා අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම ශිකර් ධවන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද නර්තනයේ නිරත වුණේ මෙලෙසින්. ලබන 26 වෙනිදා ඉන්දියාවේ මුම්බයි නුවරදී තවත් විවාහ සැමරුම් උත්සවයක් පැවැත්වීමට කෝලි සහ අනුෂ්කා සැලසුම් කර තිබෙනවා. අනතුරුව ඉන්දිය කණ්ඩායම දකුණු අප්‍රිකා තරඟ සංචාරයට එක්වීමට නියමිත අතර අනුෂ්කා ශර්මාද සැලසුම් කර තිබෙන්නේ විරාත් කෝලි සමග දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමටයි. ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20-20 තරඟයේදී වාර්තා රැසක් අලුත් කරන්නට ඉන්දිය පිතිකරුවන් සමත් වෙලා තියෙනවා. එහිදී රෝහිත් ශර්මාගේ පිතිහරණය වඩාත් කැපේ පෙනුණා.
තරගේ කාසියවාසී දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දුර පහර දීමට ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඉන්දියා ඉනිම ආරම්භ කළේ රෝහිත් ශර්මා සමගින් ලෝකේෂ් රාහුල්. ඔවුන් දෙදෙනා පළමු කඩලොට ලකුණු 165ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරමින්. විශිෂ්ටින්ම ක්‍රීඩා කළ රෝහිත් ශර්මා පන්දු 35කින් ශතකයක් වාර්තා කළේ ලොව වේගවත්ම 20 ශතකයේ වාර්තාවද සම කරමින්. මීට පෙර දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ද පන්දු 35කින් ශතකයක් වාර්තා කර තිබුණා. ශර්මා පන්දු 43කින් ලකුණු 118ක් රැස් කළේ 4 පහර 12ක් සහ 6 පහර 10ක් සමගින්. ලෝකේෂ් රාහුල් පන්දු 49කින් ලකුණු 89ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 8ක් ඇතුළත් වුණා. මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 28යි. මේ අනුව ඉන්දියාව පන්දු අර 20 අවසානයේ කරළු 5ක් දැවී ලකුණු 260ක් රැස් කළා. මෙය ජාත්‍යන්තර 20 පිටියේ කණ්ඩායමක් රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව සමකිරීමක් වනවා. එමෙන්ම ඉන්දියාව 20 පිටියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. තිසර පෙරේරා ලකුණු 49කට කඩු දෙකක් සහ නුවන් ප්‍රදීප් ලකුණු 61කට කඩු දෙකක් බිඳ හෙළුවා. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් ඇට් 10:30 තුලින් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවසින්. ඔබට සුබ රාත්‍රියක්.